අද පුතේ ඔයාට ඇහෙන්නේ නැද්ද මම? මට ඇහුණා මම මේ පොඩි වැඩක හිටියේ. ඔයාලා මම අපිට තමයි ෆෝන් අහලා නැපා කියන්නේ. ඕගොල්ලෝ හැමතිස්සෙම බලොත් අතේ ෆෝන් එකනේ. ඔයාට තරහ ගිහිල්ලා මේ ඇත්තට මම මේ අත්‍යවශ්‍ය වැඩක් කර කර හිටියේ. අනේ බොරු කියන්නේ පා මම. ඉතින් ඔයාට ඔව් හරි පුතේ ඔයාට තරහ යන එක සාධාරණයි. දැන් බැලුවොත් අපේ මාමලා නැන්දලා කොච්චර ඉන්නවද පොඩි අයව ගණන් ගන්නෙම නැතුව ෆෝන් එකටම වෙලා ඉන්න අය නේද? ඔව්. ඉතින් එහෙම පොඩි අර දුක හිතෙන එක සාධාරණයි නේ? දුක හිතෙන නෙමෙයි මට තරහ ගියා. හරි sorry දැන් මම මේව කරේ නෑනේ. දැන් මම ඔයත් එක්ක කතා කරනවා නේ. දැන් ෆෝන් එක ඕන් නෑ ඕනේ. මේ ෆෝන් එපා. අපි මේ මොකද්ද මේ මාමලා නැන්දලා ඔක්කොටම කියමු මේ පොඩි අයත් එක්කලා මේ කාලේ ඒගොල්ලන්ට දෙන්න කියලා ඉස්සෙල්ලාම නේද? නැන්දලා මාමලා ෆෝන් එකේ මිද්දි මේ වගේ පුංචි පැටවුන්ට කොච්චර දුක හිතෙනවද නේද? අපි බලන් ඉන්න ඔයගොල්ලෝ වැඩ ඇරලා එනකන්නේ. ඔයගොල්ලෝ වැඩ ඇරලා ආවිල්ලත් ෆෝන් එක ඔබ බහිදී අපිට දුක හිතෙනව නේද? ඔව් පුතේ ඔයා හරි. නැන්දලා මාමලා දිනෝ දහක් මේක බලනවා ඇති. පුංචි අය වෙනුවෙන් කාලය දෙන්න සමහර විට ඒගොල්ලන්ට බැරුව ඇති. මේ පුංචි පැටව ඒගොල්ලන්ට මොනව හිතෙනවද? දුක හිතෙනවද? ඒ විතර නෙමෙයි මාමි තව පණිවිඩයක් තියෙනවා. ඒ මොකක්ද? අපි ෆෝන් පාවිච්චි කරද්දී අපිට මනස් කියලා දෙයක් තියෙනවා. හරි සර වචනයන්නේ. මොකක්ද මේ මනස් කතාව? ඕ ඔයා දන්නේ නැහැ මාමි. ගොඩක් අයට ලොකු සල්ලි තියලා ෆෝන් ගත්තට මනස් දන්නේ නැහනේ. මොනවද මේ මනස්? අපි ෆෝන් පාවිච්චි කරද්දී මනස් කියලා දෙයක් තියෙනවා. ඉතින් එතකොට කියමු මොනවද ඉතින් අපිට කියලා දෙන්නකෝ. ඉතින් අපි දන්නේ නැින්නේ අහන්නේ. ෆෝන් එක පාවිච්චි කරද්දී අපි අනිත් අයට කරදරයක් නොවන අයරින් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒවදර මැනස් කියලා කිව්වේ? ඔව්. ඒ වගේම ෆෝන් එක පාවිච්චි කරන කෙනෙකුටත් තව කෙනෙක් කරදර කරන්න හොඳ නැහැ. ෆෝන් පාවිච්චි කරන නැන්දලා මාමලා ඔක්කොටම අද මේ පුංචි දුව පාඩම් ගොඩක් කියලා දුන්නා. ආ තේරුණා නේද? හොඳටම තේරුණා. ඔයාලත් දැන් මේ වීඩියෝ එක බල ඉවරයිනේ. දැන් ඕගොල්ලෝ ෆෝන් පැත්තකින් තියලා නංගිලා මල්ලිලත් එක්ක සෙල්ලම් කරන්න.